අද ඉඳලා ඔබට අපි පන්තිය උගන්නපු පාඩම්මාලාව මේ අන්තර්ජාලය ඔස්සේ උගන්නන්න අදහස් කරගෙන අද තමයි ඔගල්ලන්ට අතර්ායඔස්සේ අපේ පාලවෙනි පාඩ මු ගන්නන්නේ. දැන් එතකොට ඕගොල්ලෝ තමන්ට ලියන්න කියන්න ඒ තියෙන ගනිතේ පරිසරය සිංහල දෙසිCR පොත්න් එතකොටට රූල පැන්සල මකණය රතුපෑන නිල්පෑන ආදී සියලූ උපහරණ දැල් ළඟ තියෙන් ඕන. නිදහස් තැනක ඉඳගෙන මේක දැන් කරන්නේ යන්නන්නේ ඉගෙනගන්න. අපි දෙවෙනිවාරේ පලිවිනි පාඩ මැහැටියට දකින අප ආහාර මයි මුලිින්ම පටන්ගන්නේ එහෙමනන් සියලු දරුවෝ ලියන්න මාතෘකාවක් පරිසරයේ පොත පෙරලලා අපේ ආහාර දැන් ඒකට රතුපෑණින් ඉරිදිහෙකුත් ගන්න රතු නඇත්තන් නිල් ගන්න හෙමත් නැත්තම් වෙන පාතකින් ගහන්නත් පුළුවන් හරි දැන් මේ අපේ ආහාර ගැන කතා කරනකොට අපිට ඉතා ඈත අතීතයට ගිහාම මතක් වෙනවා අපේ ආදි මුතුන් මිත්තෝ ගත්තා හර ඇත්තටම ඉස්ත්‍රම කාලයේ මිනිස් වැද්දෝ විස්සරම කාලේ අපේ ආධිවාසී හූ දඩයම් යුගයක් තිබුණ සත්තු මරාගෙන කෑවා ගස්වල පලවැල කෑව. ඉතිං ඒ විදිහට මේක ටිකටික විකාශනය වෙලා ඇවිල්ලා මිනිස්සු ඊළඟට ඒ වැව්වාසිතෝ නිවස්තනලා කුසිිකාර්මික කටයුතු කරමින් ආහාර පරිභෝජනය සඳහා පුරුදුනා. ඔහොත් ඔහොමත් ටිකටි කල් එනකොට දැම්මේ නවීන යුගයේ මිනිස්සු ගොඩාරියක් මේ ශෂණිකා ආරෝලට පුරුදු වෙලා තියෙනෝ. එතකොට මොකක්ද අපි ගතයුතු ආහර වේල කියන එක, සමබර ආහර වේල කියන එක මේ පාඩමේදී උබට උගන්න නෝ. ෂ්‍රණිකාහරවලින් තොරව දැංකාලෙට අදාලව ගතයුතු සමබර ආහර වේල. අපි බලමුතා පොඩ්ඩකින් එහෙමනම් මේ දේ කුමක් ද කියලා. යන්න ඒට යටටින් අප ආහාර ගතයුතු ප්‍රධාන අරමුණු තුනකි අප ආහාර ගතයුතු ප්‍රධහන අරමුණු තුනකි අංක එක ශරීරයට ශක්තිය ලබා ගැනීමට අංක එක ශරීරයට ශක්තිය ලබාගැනීමට අංක දෙක ශරීරය වර්ධනය කරගැනීමට, ශරීරය වර්ධනය කරගැනීමට, අංකත්තුන ශරීරය රෝගවලින් ආරක්ෂාීමට අංකත්තුන ශරීරය රෝගවලින් ආරක්ෂාවීමට තොඩ අපිට හැදෙන නොයිකුත් රෙඩ රෝගොලින් අපි ආරක්ෂා කරගන්න මේ ආහර. දැ මේ දවස්ොතින රෝගය මේ ලංකාදයට ගොඩක් බලපෑම අඩුයි. මොකද මේ අපේ ආහර වට්ටෝරුව නිසා තුන පහවර්ග දාලා හොඳට අපි ආර. අනුවව කරපු ජාතියක් ඉස්සර ඉඳලම නේද ඉතිං ඒක නිසා අපට මේ ලෙඩරෝග හැදෙන ප්‍රමාණය හරි අඩුයි. හෝ අපේ තුන පහ තිීනොන ගොඩාරියක් සූදුරු කොත්තමල්ලේ අබ එතට ගම්මිරිස් නේදකා හාදේහි ඔය හැම ජාතියක්ම දාලනේ හොද්ද කුයන්නේ ඒක නිසා අපිට ලෙඩරෝග හැදෙනෝ ගොඩාක් කඩුයි. හොඳ ඉදල් ලියාගත්ත දේටික ඒකට යටින් ආයිලියන්න නිකන් දරුවක් වගේ දාලා මේවා ඉටුවීමට නම්. මේවා ඉටුුවීමට නම් මිශ්‍ර ආහාර වලක් ගතයුතුය. මේවා ඉටුුවීමට නම් මිශ්‍ර ආහාරවේලක් ගතයුතුය දැ මේවා ඉටුුවෙන්න්න ගන්න ඕනලු මිස්්‍ර අහර වේලා ය අපිතාපොඩ්ඩගින් බලෝ ොද මේ මිශ්‍ර හර වේල කියලා ඔවු ඇගේ අම්ම ඔයාට බත්බදනවා හ දැන් අද කියන්න මේ වැට සරහි පස්ස අම්ේමගේ බත් පිංාට වෙනද විදිරම ගානට බට්ටික ගාන්ට බෙදන්න පිරෙන්න්න පින්ංගාන්න. රි හොදි වැංජන බෙදන්න එපා ඊට පස යාම කොද කරන්න අම්ම අලඟට ගෙහිලා කියන්න අමේ මන්ද මේ මැ්දෙෙන් හරියට දෙකට බෙදෙන ඉරක්කඳනවා. ඔන්න ඉරෑද. ඉරෑඇදලා ඉතුරු භාගයක් හරි බාගයක් දානෝ අමල්ි හරි නංගිගි හරි පින්ගානට. එතොට ඒයට බාගගේ ඔයාට ාග ඉසලම හොඳරහගන්න ගා හොද පිරෙන්න්න බත් එකක ෙදනවා ෙදල ැදෙන් ඉරක්ගහන. ඉරක්ගල භාගයක්දදාාන තාව කෙනකුට. එ තොට දෙන්නට හරි අන්න එවිදියට තමයි ඇත්තටම ප්‍රධානාහරවේලේ බත් තෝරාගන්න තියෙන්නේ එකනෙ කාබෝ හයිඩරේට් පිෂ්ටය තොරාගන්න තියෙන්නේ. පිගානයෙන් බාගයඇයිලු දත්ගන්න ඕන. ඉතුරු බාගෙට තමයි ගන්නේ කරවල නම් කරවල මාලුනම් මාලු මස්වර්ගන්නම් මස්වරගයක් එලවළු වර්ග දෙක තුනක් කිහිපයක් දහන්නේ වර්ග විශේෂයෙන් කිහිපයක් ඒ වගේ. හිලියන්න මාතෘකාවක් මිශ්‍ර ආහාරවේලක සාපේක්ෂ ප්‍රමාණ. මාතෘකාවලියන්න මිශ්‍ර ආහාරවේලක සාපේක්ෂ ප්‍රමාණ. දැන්මං අර කියපු දේ තමයි ඔතන තියෙන්නේ දියන්නක මිශ්‍ර ආහාරවේලක, සාපේක්ෂ ප්‍රමාණ නිස්්‍රහාර වේලක සාපේක්ෂ ප්‍රමාණ දැන් ඕගල්ලෝ මගේ මේ වැඩසරහන පෝර්ණ එක එම බලන් නැතුව පෝන් එක මොනිටරයක් වගේ එකක් කරගෙන ඔය එල්ඩි පොඩි මොනිටර යෙන්නේ ඒකට කනෙක් කර ගත්ත නං ටිකල් ලොකෝට පේනො ලියන්නත් පහසුයි නේද දැම් මේ ඇල් අලවන් දැන් ඕගල්ල ඕගොල්ගේ කොළ දෙක ගාන්ට එවැන් කපල කරලා ඒවා ඉරලා තියයාගෙන තියන ඕන ගම්බෝතලත්ත එකක තොට කියබපු ගමට අක් ගලා අලවන්න ඕන හරි එතෝට පේනො මැදෙන් ර හලති නො දන්න අලවර්ග දාලාතිනො එක පැත්තකට ඒයන් එතෙදි දහන්න වාර වර්ග කියන්නේ කාබෝ හයිඩ්‍රේට්න බත්නම් බත්්බාගයයි කොස්්නම් කොස් භාගයයි අලන අලභාගයයි පිගානෙන් බාගෙඒ මට්ටම තමයි ඔ කියන්නේ එතෝට එලවලු වර්ග එතකොට තව මොනො හරි මස්මාලු වර්ගයක් ොර මොහරි දහන්න්‍යවර්ග මුංන්යට පරිපුවාගේ එකක් ඊළංඟටම හොඳ කොළමැල්ලුමක් කොළ මැන්න්නුම අනිවාර්යයි දැන් ඔගලු අනිවාර්රයම කතුරපුරුංගාගෙනනි දේවල් මේ වත්ේ වවාගන්න ඕන නිවාඩු කාලේ දැන් ඔගලන්ට පරිසරේ මම මේ ආහර පාඩ මේ දෙවෙනි කොට සිෙදී ඔගලන්ට පෙන්න්නනවා ගෙවතුවාගාව මේ වාන විදිහවලතිය විදි පොඩක් ගෙවතු ගාව පෙන්න්නනතො ඔො තත්වනන්ුව වෙේ තොටද මේ ආකාරයට මේ බට්ට බත් පිගාන අනුභවකිරලා ඊට පසුව ඔබට පළතුරුවර්ගේකුත් අනුභව කරන්න පුළුවන් මුන්හරකති ඔන්න වත්තේ බවා ගන්න පුුවන් ප්‍රශන් පට් වැලක්වවැ වූහම පැශන් පපුර්ට් ලබෙනවා තොට අන්නස පොඩි පැලටිකක් ඔය ගොයි පොලෙකින්ග හල්ල වැැූ හම එතකොට අන්නසි පැළවලින්න්න සි ගෙඩි ඇල්ලා ඔට කඩාගන්න පුළුවන් ඒවගේම තවතව දෙවල් තින නමිනංගසක් පොඩි අම්බ පැලය බඩ් කරපු හරි ඒවගේ ඔ බවාගන්න පුළුවන් ඇ ටි හරවෙලට දහන්නන්නේ ආලාවර්ගය එකතු වෙලා එලවු හා පලාවර්ගය එකතු වෙන සත්වහා ශාක ප්‍රෝටීන් වර්ගය කොත්තු වෙන තොට අපිට කාබෝහයිට ේට් ලබෙන බත් පාන් කලකෝස් බතල දෙල් එවෙන් අපි කාබු හයිට්‍රේට් ලැබෙනවා මෙ තොට කරවල මස්ලු කරවල මස්මාලු මුන් එට සෝය දබලවලින් වගේ අපිට ප්‍රෝටීන් ලබෙන එතකොට අපිට එලවලු පලාවර්ගොලිින් අපිට විටමින් වර්ගටික ලැබෙන ඒ විදිහට අපිට මේ ආර වෙල සකස් කරගන්න පුළුවන් ඉළඟට මාපුකාවක් කියන්න. මිශ්‍ර පෝෂදාහි ආහාරවේලකා අඩංගු ආහර. මිශ්‍ර පෝෂදා මිශ්‍ර පෝෂදායි ආහාරවලක අඩංගු ආහාරවර්ග, මිශ්‍ර පෝෂදායි ආහාරවේලක අඩංගු ආහාරවර්ග එකට ඉරක්ගන. එතට පලවිනිම දේ තමයි බත් කියන එක තියෙන් ඕන ලියන්න බත් න පොි තරුවත් දැම බත් ලිවන තම ර පස්සෙදා ගන්න ඉස්තර ලිය ගනන්නවා බත් ඟට පලාවර්ගයයක්. බත් ඉළඟ ලියන්න පලා වර්ගයක් ඊළඟට ලියන්න එලවලු වර්ග දෙකක් එලවලු වර්ග දෙකක්. වට කැමති ලු වර්ග දෙක් ගන්න මේක නම් වරන්නැතුළ ඉලති නො බෝංචි වට්ටක්ක කියලලා ඔන්න එකත් ලියා ගන්න බෝංචි වටක්ක වට කැමති ලු වර්ග දෙ ගන්න පුළොදේ වට්ටක්ව වගේ ගන්නව හොඳ මකොද වට්ටක්ො විමිනි නේති න කැත ල හොඳයි. යට මස් මාලු බිත්තර කරවල. ලන්න මස්න්මා නැතැටි කැල්ල ද නැතන් කොමවත්දන්න මාලු බිත්තර කරවල බිම්මල් ආදෙන් එක්වර්ගයක් ආදෙන් එක් වර්ගයක් එතවට මේ ගුරුවත් පොතේ තමයි විදිහට හතරවසරේ ගුරුවත් පොතේ තමයි මේ කරුණු සම්බන්ධ වෙන්නේ බහෝදුරට තවතවදේවල් ඔන්නම් එක කර ලියන්න පුුවන් නමුත් ඉතින් අර අපි ගරුවත් පොතෙන්නේ ඕගොලන්ට සිිලබස්ස එක හල උගන්නන්නේ. ඉළඟට මාංශ බෝගවලින් මාංශබෝගොලින් පරිප්පු මුන්යට ියන්න මාංශ බෝග මා බොහෝග වහන්න ඇතු ලියන්න පරිප්පු කමහරි රක් හරි මුංහට පරිප්පු ඉරිකෑල්ලක් මුංහට ඊළඟට ලියන්න අතුරූපස සඳහා පළතුරු වර්ගයක් ඊළඟට ලියන්න අතුරුපස සඳහා පලතුරු වර්ගයක් අතුරුපස සඳහා පල්ලතුරු වර්ගයක් අතුරුපස සඳහා පලතුරු වර්ගයක් යපු නැතියලියන්න අතුරුපස සඳහා පලතුරු වර්ගයක් අපි ඊළඟට මාතුෘගාවකට එනවා ියන්න මාතෘකාවක් මිශ්‍ර ආහාරවලක මිශ්‍ර ආහාරවලක අඩංගු මිශ්‍ර ආහාරවලක අඩංගු පෝෂක කොටස් මිශ්‍ර ආහාරවලක අඩගු පෝෂක කොටස් න්න පලවනිියක කාබෝහයිඩ්‍රේට් යන පළවිනික කාබෝහයිඩ්‍රේට් වහන් ඇතු ලියන්න පිෂ්ටය එකඇන්නේ දරුවනී මේ පිටි සහිතහාර පිෂ්ටය බන් පාන් කෝසන් අල්ල බතල ආප ඉන්දියාප පිටටු පරාට ඔන්න වගේ ඒ කොත්තුගොත්තුුත් අයික හදන්න පාම්පිටි වලින් කාබ හයි කියන නොවද පිෂ්ටය පෝී ලියන පෝටීන් මොනවද ප්‍රෝටීන් නොලට හිතුවෙන්නේ මස්මාලු කිරී බිත්තල දම්බල සෝයා පරිප්පු හාල් මැස්සෝ කරවල එක්කොම් පෝටීන් තියනවා පෝටීන් වලින් කරන්නේ අපි ශරීර වර්ධනය කාබ හයි්් ොලින් කරන්නේ ශරීරයට ශක්තිය ලැබීම එනර්ජියක පවා ඒක ඔ බත් කැවෙන ඇත්තන් එකක ඇවි ගන්නත් බෑන දවට අවස්්‍යනකොට පනෑ වගෙන ඉං එක කාබ හෙඩ්ඩෙඩ් ොලින්තයිවෙන්නේ. ප්‍රෝටීන් වලින් කෙරෙන්නේ ශරීරය වර්ධනයවීම ගෙවීගේ ගොටස් පවා වැඩනෝ පොඩි මයි අනි වාරයෙන් ප්‍රටීන් තියන ග ල . ඉලල් යන විටමන් විිටමින්න් ගොඩක් අපිියෝ ලෙඩරෝගොලින් ආරක්ෂා කරන්න අපිට ිටමින් ඕනවෙන දරුව පුරදුෙන්න්න ඕන විටමින් සීවර්ග ආහරයට ගන්න විශේෂයෙන්. දොඩං නාරං ෆෂන් පු වැනි ගස්වැල් ගෙදර වවාගන්න දෙහි එවැන් මොකද වෙන්න අපිට ලෙඩරෝගලින් ආරක්ෂා වෙන්න පුුවන් වෙනවා විටමිින් සීවලින් හිළඟට මේදය මේදය සහිත ආහාර රට්ටකජු බටර් කිරි යොදය චිස් වැනිදේවලල මේේදේ තියනවා ොර මේේදයක්ත් ඔබට අනිවාරෙන් අවශ්‍යයි ඊලාලියන්න කනිජ ලවන කනිජ ලවන විශේෂෙන් නිවිති වෙල අනි වාර්යෙන් අවන්න මේමකොද නිවිතිවලඒ කනිජ ලවන ලබා දෙනවා සෑහෙන්න යකඩ සමඟ අපේ මේ රුදුරය වර්ධනය වෙන හිමොග්ලොබින් ප්‍රමාණය හරයනෝ තොර සුදුරුදුාණු රතුරුදුානු අනුපාතය හරියන ශෂෙන් නිවිතිවල අනිජලවන පලාවර්ග අනිවාරයෙන් පලාවර්ග ගන්න ගංකුම් පුකුණ වෙන්න ගොටු කොළ වගේ ඉළඟට ජලය තොර ජලයේ දියවු කනිිජ වර්ගත් අපේකට අවශෝෂණය වෙනවා අනිවාරයම තොර ජලය අත්‍යයා වශ්‍යයි ජලය දැන්ට තරුදාගන්න එක පස්සේ හරි පුළුවන් දැනට ඔවැර ලියගෙන කියෙලලා තරු පස්සේදාග ඇත ියිගන්න වෙලා මදනොන ඊලන් ලියන්න මාතෘකාක් එතන ඉ දිනං අනිිටුටයන්න තම්බා බොන පානවර්ග තම්බා බොන පානවර්ග දැම් පානවර්ග වහම ගොඩාත් තියනවා හැබ මේ එක තම් බොල බොනේවා නේද මුකුණුවෙන් කැඳ හදලා බොනවා පොල්පලා බොනවා අනවරා බොනවා ඒවගේ බලමු තම්බා බොන පානවර්ග ටිකක් පෙලිමල් ලියන්න පෙලිමල්. ිල් ඉලාට ඉරමුසු ඉරු රණවර තොට තම්බාබන පාන වරග තුනක් තමයි ගුරුවත් පොතේ සඳහන් කළ තිබේ තවන තරන් තියනවා බෙලිමල් ඉරමුසු රනවර තොඩ හතර ගුරුවත් පොතේ තියෙනද තමයි ම උගන්නන්නේ බහුල ලෙස දග නිසා එකලියන් බෙලිමල් ඉරමුසු ප්‍රණවරා අපිළඟට එනවාදබාවක් අමුවෙන් සලාද ලෙස ආහරයට ගත හැකිදේ හැියන්මුව සලාද ලෙස අමුවෙන් සලාද ලෙස ආහාරයට ගත හැකිදේ අමුවෙන් සලාද ලෙස ආහාරයට ගත හැකිදේ. අමුවෙන් සලාද ලෙස ආහාරයට ගත හැකිදේ. දැන් ගහන්නකො ඉරක් දැන් ගොඩා බහුල ලෙසම අමුවෙන් ආහරයට ගන්න එක ඉතාමත් ගුණයි මොකද මෙො ඇැම්බුහම ඇතින විටමින් මැරෙනවා. හැබැයිතින් අමුවෙන් ආහාර ගන්නකට මේක ඉන්න පුළුවන් එකක බැට්ටිය ුදජීවිී වර්ග ඔ අට පුළුවන් ලුණුවතුරේ දාලා ගන්න එක නැතම් හොඳින් හෝදල ගන්නේ වගේ ලියන පලනික කැරට. ඊළග ලියන පුුවන් ගොටු කල ඔන්නන් දික් අතර ලියන්න පුළුවන් දරුවනේ ගොටු කොල ඉළඟට සලාද කොල කැරැත් ගොටුොල සලාද කොල. කොහිල අල කොහිල අල. කොහිල අල ගෝවා කොහිලල ගෝවා තක්කාලි තක්කාලි පිපින්ං්ඥ තක්කාලි පිපින්ං්ඥ තක්කාලි පිපින්ං්ඥක් ඉළඟට අගුණ කොල අගුණ කොල තක්කාලි පිපං්ඥ අගුණ කොළ අයි බලාගන ලියගන්න පරකුණාය කැරත් ගොටු කොළ සලාද කොළ කොහිල අල ගෝවා තක්කාලි පිපං්ඥ අගුණ කොළ.රි ඊළඟට මාතෘකාවක් ලියන්න කොල කැඳ සෑදීමට ගත හැකි දේ. ලඟට මත්‍රකාවල යන්න කොල්ල කැද සෑදීමට ගත හැකි දේ කොල්ැන්ද සෑදීමට ගත හැකි දේ පලවිනිය කළ යන්න ඉරමුසු ක න්න ඉරමුුසු දෙවනිය කළ යන්න ගොටු කොල දෙවනිය ගොටු කොල තුංවනියක හාතවාරිය තුංගනක හාතවාරිය ලියන්න වැල් පෙනේල හතරලියන්න වැල් පෙනේල පහලියන්න පොල් පලා පහලියන්න පොල් පලා හයලියන්න එබට එල බටු කො අයිකවොත් ඉරමුසු ගොටු කොළ හාතවාරිය වැල්පෙනෙල පොල්පලා එබටු එබටු කොලරි අපි යනවා නඟකට ආහාර කල්තබාගන්නා ක්‍රම ලියන මාතෘකාවක් ආහාර කල් තබා ගන්නා ක්‍රම ආහාර කල් තබා ගන්නා ක්‍රම දැනිති ඉතා ඇත කාලන මුතුමිත්තෝ මස්වර්ග මී පෙනිවල බහ තබා ගත්තා ඊළට දුම්ගසා තිබ මස්වර්ග හොඳට වේල දුම් ගහල දුමුව අල්ොල දාලා තියාගෙන තිබුණ කොස්සට වගේ වැලිියට දා වැලි කොස්සට ලෙසතියා ගෙන තිබුණ බොෝ දේවල් හොඳට වේලල තියාගෙන තිබුුණ. නමුත් දැන් අද කාලෙ ගෙවල්ල දුමවල් නැහැ. මී පැෙනවල දාල තියන්නෙත් නැහැ. දැන් නවීන කාලේ මොකොද කරන්නේ බහුල ලෙසම කරන්නේ දරුවනේ ශීත කරණයේ බා තබනෝ. යැන ෆ්‍රරිජ්ජගේ දාල තමයි තියන්නේ. තිං ඕන කලක් තියාගන්න පුළුවන්. එකන්නේ එක කලින් කට කලින් කට ලෝකේ දියුණුවෙනකොට නොයකුත් නොයකුත් මිනිස්ක්‍ර හොයා ගන්නවානඒ හොයාගෙන? ඒයි කල්තබාගන්න තින් තවත් ඉස්සරහට යනකට මොක්හරි කල්පාගන්න න ්‍රජ්ජගෙත් ඔන්න දාන්න නැතු හරි මොක්කරි පොඩි පෙටිය ඇතුටු දාලා ෆෝග්‍රමික් කරන පුුවන් මට මේක පෑවලින් මට පෑ හැටක් මේ මේ විදිරම තියන සලස්සන්න කියලා කෝඩ්ඩගක් ගහලා එෙන්ට කරනවා පෑගන්න දාලා පෙටිය ඇතුළ දා ලාස්ටි පෙටිය මක්කරි අර පෑහටක් තියන ඒ දිටම අන්නඒ වගේ තාක්ෂණයකට වැඩිය ඇතක් නැතුූ යනවා හරි අප . යන්න ප වියලීම පලවිනි කළ යන්න වියලීම ඊතලයත්දාන්න ඉස්සර හැල්ලි න්න දෙල් කොස් මිදි මාලු කමදන් දෙල් කොස්න් මිදී මාලු දැගොල දන්න දල් ගඩියක් ගැ හල් අම්මට කියන්න හොඳට හි හිනිි කැලියට පන්න කියලා කපල හොඳදට අවවිදාල වේලලා ඊට පස්සේ මේ පැණි තාාශ්‍යලිේල සීන ලිපේතිල්ල දෙලෙටි එකකට දාලා පැණි සමඟසීනි දියවුණහම් පැණණි ඒ එක දාලා මෙ දෙෙල් ුද්දාලා වෙේලවිවෙල්ල හොඳදර ගත්තහම පැණි දාලා මෙවා හරිී රස විදිහයටට කන්න පුළුවන් කොසුත් එහෙම කැහැකි දැ මිදි මුද්දරක් පලම් අපි කියන්නේ මිදි වේල නො මිදිවේල්ලු හම එකක චූටි වෙනවා මුද්දරප පලන් ඇති මුදරස් මුද්දරප පලන් ගෙහල්ල කනව හරි රහයි ඒවගේම මාල්ලු මාු ලු හමරවල ලැබෙනවා ත්‍ර මාලු කරවල කල්ලලා ගොඩක් කල් තියගන්න පුළුව සමහරයි මාලු මාලුව පලලා උගතති න අර බොකු ටික ඉංකල්ල ලුණු දාලා තියගන්න ඒවට අපිගෙන ජාඩි කියලා සහල්ලමයි ජාඩි කාල ඇති ඊළඟ ලියන්න ලුණු දැම ලුණු දැමීම ඊතලයක් ගහල ලියන්න මාලු ලුණුදාන්නෙ මොනව අද මාලු මමා අබ කමා දෙහි කමා බිලි මාලු මස් අබ දෙහි බිලි. අපි ඊළඟකට වැලි අට දැමීම වැලි යට පැලිට දැමීම. ඉතලයක් ගහන්න කොස්සැට කමා දෙෙහි. වැලියට දැමීම කොස්ඇටකමා දෙහි. ඉළඟට ලියන්න මී පැනිවල දැමීම මී පැනිවල දැමීම. පැනිිවල දැමීම මස් මාලු සුදුලූුණු මී පැනිිවල දැමීම මස් කමා මාලුකමා සුදුලූුණු දුම් ගැසීම ඉළග කලි යන්න දුම් ගැසීම දැමී පැනිිවල දැමීම මොනුවද මස් මාල්ලු සුදුලූනු ඉලල්ල යන්න දුම් ගැසීම දුම්ගසන්න දානවාපි ලියන්න මාලුකමා මස් දුම්ගැසීම මාලෝකමා මස් ඊළඟල් ලියන්න ශීතකරණයේ දැමීම ශීතකරණයේ දැමීම ශීතකරණයේ දැමීම එතකොට අද ලංකාව මහිතන්න හැමගේකම් පවාම ශීත කරනය තියනවා ඉති මේ ගොල්න්ට දුමක් ෝනේ නෑනෙ දුංගසන් එක හින්ද මොකොද කරන්නේ ගෙන හල්ල කෑමටිකෝ කොම්්ඩනෝ ෆ්‍රජ්ජගේ. ලියන්න මාලු කමා මස් කමා එලවලු කමා පල්ලතුරු අයිතාගන්න ශීත කරණය දැමීම මාලු කමා මස් එලවලුකමා පලතුරු ඉනල් ලියන්න ටින් කිරීම ටින් කිරීම දැ ඔගොලො සැමන් කනවන තොටේ සැමන් කියන මස්සෙකි නොයි මත්සයාව අල්ලලා ජීවානු හරණය කල්ලා මේ ටින්න්න ඇතුළ දානො ැන් අපිට නිකම් මේ මාළු කැල්ලක් ටින්නන්නේ එකෙ දාලා වහන්න පුුවන්න බැහැ. වහපු ගමන් මොකද වෙන්නේ ඒක කුණුවනෝ ඒ එකක බැක්ටිරිය වර්ගා ආසාධ හැදෙනෝ මේක හැදිලා මේක කුණුවනවා පණුව හැදෙනෝ නමුත් මේ සැමන් එහෙම් වෙන්න මොකද එහෙම වෙන්න ඇත්තේ මේක ජීවානු හරණය කල්ලාති නො මේකට එකක කිරණ අල්ල නො කිරන වර්ගතීනොනේ මේ ිකරන ශිලී මුලද්‍රයවල ඒවගේ තෝරියම්. ඉියම් යන් සියම් වගේ ඒවා ඔගලන්ට ඇතරම අවශ්‍යත් නැහැ ඒ විකරණ ශීලීකිරණ අල්ලල මේ ෑ තියෙන සුද්ද ජීවී විනාශයට පත් කරනවා එක ක්‍රමයක් ඉරට රත් කල්ල එක කරන්න සුද්ද ජීවී විනාශ කන්න එම කල තමයි ටින්තියා ගන්න ඉතිං කොහොම වුණනත් තින් කෑම හාරයට ගතයුත්තු ගත්ත යුතු කියලා මම නම් ප්‍රකාශ කරන්න මොකදඒ විකිරණ ඒවාෑ තියෙන්න පුළුවන් ගොඩක් එවා විකිරණ තමමයි අල්ලන්න සාමාන්‍ය දැන් පිළිකා නාසනය කරන්න අලනොනේ රේඩියම් කිරණ රේඩිය ම සසුව අට වනි මුලදරව්‍ය තමයි ඒ අවර්ථතාවක්ගෝ කියන එකේ පොඩේ ්‍රරේඩියම් කියරනල්ල තමයි ඒ සයිල විනාස කරන්න මිනිහ යනව වශ්‍ය සයිල්ල ඒගේ මේ විකෙන ශීලිය මුලද්‍රව්‍ය වල සමහර මුලද්‍රවවෙල කියරන ඔය විශාල වශයෙන් මිලියන ගනම් ඒ ටින්න්නොට අල්ල ඒ ඇතුල තියනෙන සුදරජීවී විනාස කරන්න පුළුවන් හෙම කරනවා ඇත්තටම. ආහාර රසගන්වන ස්වාභාවික දේ ලියන මාතුකාවක් ආහාර රසගන්වන ස්වාභාවික දේ. දැම ආහාර රසගන්වන්න දාන දේවල් ටිකනං හර්රීම අගනේය ලෙඩරෝගෝලින් ආරක්ෂාවීමට මහත් වැදගත් ලන්න සුදුලුරු ලෙඩ බොහෝ ගණනකට ආමත් ගුණදාී ආහාරයක් තමයි සුදුලූනු. එන් ඉළඟට සාධක්ක සාදිිකක් ඉළඟට ලියන්න වසාවාසි වසාවාසි සුදුලෝනු සාධික්ක වසාවාස කරද මුංගු කරද මුංගු කරාබු නැටි කරදමුගු ඉළඟ කරාබු නැටි ඊළඟට කුරුන්දු කුරුදු ඊළඟට ඉංගුරුරුදු කුරුදුවට පස්සේ ඉංගූරු කරපංචා ප ඉළඟට සේර කරපචා විළඟට සේර කරපංචා ස දැන් බොවිිටත් වඩා හිතින් දේවල් තිය නොය ඔය ඕගොල්ලන්ට දීලා තියෙන බස එක තින ිත්තමයි දුන්න ඔට වඩ ොඩා ඉතින් දේවල් දයනවා ලියන් නීළඟට ආහාර ගැනීමේ කණ්ඩම් කණ්ඩායම් පති මාතෘකාවක් ආහාර ගැනීමේ කණ්ඩායම් පත්‍රිකාාව. තොඩ ඔබට ටීචදෙයි ආරගැීම කණ්ඩායම් පත්‍රිකාාව ක කියෙ ගරුවත් පොතේදනවාඒ කොලේදේදන් කොළ කල්ලත් ළඟට අරගන්න මතෘුකවලියන් මතෘකාවලිල ඉරක්ගහන් ආහාර ගැනීමේ කණ්ඩායම් පත්‍රිකාාව මාතෘකාවලිලි ඉරක්ග්හලා දැම් බලන්න වගුවත්ති නෝ වගුවෝඔයාලවන්න සිසවාගේ නම නයෝෂි හශාන් කාව්‍යය රවිින් ගුරුුවත්පොතේ දීලති නො ඉලන් තිලති නො බත් ඉළඟට දදිලති නො එලවලු එක බෝචි ඉලට එලෝලු වර්ග දෙකේ නම වට්ටක්ක. තවතවිති එලොලු වර්ග කොල ලියගන්න පුුවන් ඔයන පලාවර්ගය මස්මාලු බිත්තර කලවර ඒවා. මාංශ බෝග වර්ග, ඒගේම අතුරු පස අතුරු පස දැන් අයෝෂි බත් කනවනං හරි අදදාාන්න පුුවන් ඔයටට එලවු කනවන හරි අදදාාන්න පුළුව දැන් අයෝි හචාන්කාවරවීන් වෙනුවට ඕන්න ඉස්සනහැල න්න පුුවන් ඕගේ ම ලේල අම්ම තාත්තා නංගී මල්ලි සීයා ආච්චි එහෙම ලියල ඒ ගොල්ු මෙ කණබොනව නම් එවට හරිදදා යන්න පුළුවන් මේතින් මේ අලු සිලබස්සගේ තියනඒ පතරිිකාවනම මේ තියනමට හරිදාන්න පුළුවන් හරි නොදැම්මත් ඉතින් ඔන්නන ලියන්නත් පුළුවන් අයුශිෂර හොන්න ඔය බත් කනොනම් බත් කනු බත් කන්න ඇත්තං ඉරක්ගහන එ ඒ පුරෝගන්න ඊළඟට අපයනවා මේ ආහාර ගැන කියවෙන ගීතයකට මම හිතුව ඉතින් ඕගොලන්ට මේ ඔගලල්ොන හරි ෝගලන් රසවදයක් මුලින්දවසේ පෙන්න්නත්ත පැ නේද මේ මේ ආහාර ගැන කියවෙන ගීතයක් අපි ලමයින්ට ගායනා කරන්න උගන්නන්න මේ දවස්සොල. තොට අපිට පුළුවන් පන්ති පටන්ගත්තහම ගීත තරගයා තියලා පලවෙනි දෙවනිතුන්ගෙන තොරන්නක් හරි. අපි හෙනං ඒ ගීතය ප්‍රසමවිඳහ ොකද මේ මියවරු ගීතය නාවල අන්න සි කියන ගීතය හරි. තොට ලබන සතිය බොෝ විට මේ ගීතය අලවන්න දෙන්නත් පුළුවන් බේයේ अन्नासी कोटे दो डम्रस रसय कैमटा गलकी किसे सीना पंजी दिए इंदि पम बो हम रसा नावल अन्ना सी कोटे दो डमस रसय कह मटा गलकी किसे सीना कोम पंजवी दिए इंदि पंबोम रसा गलकी किसे सीना को पवी दिए इंदिया पंबो मसा गल किसे सीना को कोम पी दिए ඉඳිය පම්බෝමරසා. හොඳයි දැන් අපි හද සිංහල ඉගෙන ගන්න හදන්නේ දැන් ඔයාගේ ගන්න සිංහල පොත සිංහල පොතරගන්න දැන් නාම විශේෂණ පද කියල මාතෘකාව ලියන්න. නාම විශේෂණ පද. නාම විශේෂණ පද හරි මාතෘකාව ලියලා ඉරක්ගහන්න මාතෘවල ඉරක්ගහන්න නාම විශේෂන පද හරි අපි බලමු නාම් විශේෂණ පද එකඇන නාම පදයකට ඉස්සරහින්දාන පදයක් උදහරණයක් රතු මිනිසා දැන් මිනිසා නවුන් එක රතු කියන්නේ ඒකට දාන විශේෂණ පදය රතු මිනිසා කලුකාරය දුප්පත් මිනිසා පොහොසත් මිනිසා අන්නේ වගේ නාමපදයක් විස්තර කරන්න ගන්න එෙන ඇතිිල්ලියන්න නාම පදයක් විස්තර කිරීමට යොදා ගනී නාම පදයක් විස්තර කිරීමට යොදාගනිී නාම පදයක් විස්තර කිරීමට යොදා ගනිී. ලියන්න අරලිය ම අ මල නවු එක අරලිය කියන්නේ එතකොට ඒ නාම පදේ විස්තර කරන කොටස අරලිය මල ඔන්නන් තවර්ාන ඔට පෝයක්න. ලමයා සුදුලමයා ඉළඟටියන්න රන් මාලය රන් මාලය ඉඟට මිටි පුටුව මිටිපුටුව එතරේ තමයි විශේෂණ පදේ ඇජෙක්ට්ුව එක අරලිය මලේ අරිය සුදුලමයාගේ රන්මාලයේ ර මිටි පුටුව මි පැන අබ පැන අම්බ මිටිපුටුව පැනියබ ර නාම පදයක් බිස්තර කරනවා තුර මේ හරි බලස්සනයි නිකං මල පිපේ කියනොට වඩා අරලිය මල පිපේගවූ හම මොන මලද කියන එක ඒක ඇතුළි තියනෝ. රරලියනේ ඒගේ ඊළඟන ලියන්න මාතෘකාවක්ෂ විශේෂණ පද තෝරාලියන්න විශෂ පද තෝරා ලියන්න මාතතුෘගවල්ලි ඉරක්ගහන්. විශේෂ පද තෝරාලියන්න විශේෂණ පද තෝරා ලියන්න ලියගන්න නැතට උස කමාවක් නැත ඉරිකඇල්ලක් උස තට්ටු තටටු කමාවක් නැත ඉරිකඇල්ලක් සුදු අයිත්කමාවක්හරරිරිකැඇල්ලක් කරිදාගන්න අම්ඹ අම්බ අයිත්කමාවක්හරිරිකඇල්ලක් කරිදාගන්න දිග දිග ආයිත්කමාවක් තර තර අයිත්කමාවක් ලී ලියන්න එකකුරයි ලී ඉට ආයිත්කමාවක් දුප්පත් දුප්පත් දැලිපු නැති අයයාගන් උස තටතුු සුදු අම්බ දිග තාර ලී දුප්පත් යන්න අංක පලවෙනි වා කියය එකදන් උපාසිකාව උපාසිකාව දැන්දාන්න ඉරි කැල්ලක්ගන්න. කඩයි ඕන ත්න තින් මාන්‍ය රක්ගහන්න උපාසිකාව රෙද්දක් ඇද සිට උපාසිකාව රෙද්දක් ඇද සිට මැදේ ඉර ඔයා ද අන්නන මේ උපාසිකාව රද ටුරෙද සුදුරෙද්ද අම්බරෙද්ද දිගරෙද තාරෙද්ද ලීරේද් ද උපතරෙද්ද කියලා ඔයාඒකට හිස්තැන ලබනතිය පුරුවන්ඕොනෑ ලබනතිය උගන්න කොට පුරුවල තියන්න නෑ නනලමු මේ පිරෙව්වද නැද්ද කියලා හොම්ව ගෙදරවැඩ රූලක් කැලලියන්න දෙක ඇතාට රූලක්කරන්න ලියන්න දෙක ඇතාට දැ ගහන්න ඉ ඇතාට දළ දෙකක් තිබේවාකය නතරයනකට අසන තිත තියන්න උඩේකෙත් තිබේ නඇත්තන් යන්න මේ එකේ නන් දාල නෑ නිවාරයෙන් ඕන මවාකයක් අවසානය තිත තියන් එතාට ඉරිකැල්ක් දළ දෙකක් තිබේ අංකතුන ඉරිකෑල්ලක් පාර අසල ඉරිකෑල්ලක් ප අසල අයි ඉරි කැල්ලක් ගයක් තිබේ ඉරි කෙල්ල පාර අසල අයිත් ඉරි කැල්ල ගයක් තිබේ ගයක්ත් තිබේ අතුන බලන්න ඉරි කැල්ලක් පාර අසල අයි ඉරි කල්ලක් ගේයක් තිබේ අංකතර වඳ වඳුරා ඉරිකැල්ලක් අර වඳුරා ගසට නැග වඳුරා ගසට නැග ආයි ඉරිකැල්ලක් එනවා ගෙඩි කඩා කයි වඳුරා ඉරිකෑල්ලක් ගසට නැග ඉරිකෑල්ලක් ගෙඩි කඩා කයි අංකපහ ඉරිකෑල්ලක් වඩුවා ඉරිකෑල්ලක් වඩුවා අයිත් ඉරිකෑල්ලක් සාද පුටුවක් සාදයි පහ ඉරිකැල්ලක් වඩවා ඉරිකැල්ලක් පුටුවක් සාදයි.හ දැ හිස්තැන්ටික පුරුවන්න්නෝ නෑ. So ැ යාලඟ තියන කොය සවනිගේ දින පොතෙන් කියලා කොලයක් දැන් කොලේ හරි මැත්දෙෙන් කැඩු හමඔට නෝ ඒ කොලේ භාගයක් ඒ බාගෙම අලවන්න වතන ඉඩ මදිනං ඊළන් පටුව මර අලවන් තන පිටු කාලක්්‍යම තියනවන අලවන්න බෑනනි භාගෙකුත් බෑන් එක ඇතැරලා අර පිටුව මලවන් දැකොලේ මදෙන් කටඩන්න එප දැ මේේ මැත්දෙන් කඩලවගේ පෙන්නල තියෙන්නේ මොකද නැත්තන් කොලයක්ම මේ පෙන්න්න බෑනේ මොනිීට ස්ක්‍රීනගේ ඔයා කොලේ මලවන් සවනිගේ දින පොත තින මාර්තු දෙදස් දහනමේ මාර්තු දෙවන සෙනසුරාද කතන්දර පොතක් කියවන්න ගත්තා දැන් ඔ හොදර වටේ ගම්ගලවන්ටේම පොදග පොඩක් ගෑම ැදර පොඩ්ඩක් දැම ලව ගම්නාව ගන්නත් එපා ලාවට ගන්න බොහොමලාවට පිටුවෙන් පිටුව කියවන්න ආසයි ඊළඟට මොකක් වේදැයි කියලා හිතා ගන්නත් බැහැ පොත එක උස්මට කියව්වා කතාව හරි ලස්සනයි ඒ පොතේ නම කුඩ හොරා මා කැමති පොත් ලැස්තුවට මේ කතන්දර පොතේ නමත් ලියාගත්තා. හරි දැන් ඔයා ඔය චූටි පොතක් හදලා දිනේදාල තියාගන්න කල්ල නැත්තං අදඉඳලා හැම කියවන පොතකම නම ලියන්න ඕන අංක එක කුඩ හොරා අංක දෙක මඩොල් දුව. ඕගේ පොත් ලිස්්ට එක හදාගන්න කියවපු ොඩිපපු ූටි පොක් ද තියාගන්න වාඩු කාල කියයෝපු පොතිලඟට වඩට පොතත් ලියන්නත් පුලුවන් දැරජනුත් කිවන පොතල් ලියන්න කියල නිකන්නි වාඩුකා ලින් දෙෙද ඉරන්ඩ මාර්තු දෙදස් ධන මාර්තු ඉරිද. ගෙදර වැඩ රචනාවක් ලියන්න දුන්නා. රචනාව නමලිියලතිනෝඔයා කුරුලු ලෝකය. ජුගල උඩු කොම ඇතුළ මයි වගේ උපුතාා ගැනම් ලියන්. ගැනයි ලියන්න දුවන්නේ. හොඳම රච්චනාව බිත්ති පුවත් පතකට ගන්නවා කිවූවා. මම පිරිසිදුවට පැහැදිලි අකුරෙන් රචනාව ලිවවා. අකුරක් නෑර ආයෙත් කියවූවා. වැරැද්දක් තිබුණේ නැහැ. හෙට ස්කෝලෙට ගෙනියෙනවා. රි මාර්තුදදස් ධහනමය හතර සඳුද. බිත්ති පුවත් පතකට මගේ රචනාව තමයි තේරුණේ. මගේ ඉහේ මලක් පිපුන වගේ අන්න ප්‍රස්ථාපිරුලක් ඉහේ මලක් පිපුන කියන්නේ දැඩි සතුටට පත්වෙනෝ. ගෙදර ගියේ ඒ ගැන අම්මාට කියන්න. මා මාත් අපේ ගෙදර ඇවිත් හිටියා. දෙන්නටම මම රචනාව ගැන Qවවා. ඒ අයත් සතුට උනා. ඔයාටත්න් මේ වගේ දින පොතක් ලියන්න පුළුවන් පාසල්ලැන්න පටන්ගත්තහම. නැත්තන් ගෙදර දුනන්නත් ලියන් එෙදිනෙදා කරන දේවල් දිනේදාලා පොඩි ඩයිරියක් කරගෙන ඒ ඩයිරියලියන්න පුළුවන් දින පොතක්. ඒකට තමයි මේපුරුදු කරන්න. ඇයිල්ළඟට දෙදස් දහනමේ පහන්ගහරවාද. ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී ළමයකුට කෙසෙල්ල එල්ලක් පෑගුණා. ලමයා ලිස්සා වැටෙන්න ගිහින් අනූනවෙන් බේරුණේ. පාරේ කෙසල්ලි දාන්න හොඳ නැති බව ගුරුතුමිය දවසක් කිව්වා. ට ඒ ගැන මට ඒ වෙලාවේ ඒක මතක් වුණා. මම ඉක්මනට දුවලා ගිහින් ඒ කෙසෙල්ලෙල්ල ළඟ තිබුණු කසල බඳුනට දැම්මා. ගෙදර ඇවිත් මම ඒ සිද්ධිය චිත්‍රයට නැගුවා. මා මාට පෙන්නුවා පාට කරලා පත්තරට යවමු කියලා මාමා කිව්වා. මට හරි සතුටුයි. මම චිත්‍රය පාට කලා බලන කොච්චර හොඳ සිදුවයිීමමද්ද කියලා. දැන් ඔයායටත් පුළුවන් ඕෝගේ සිටුවීම් චිත්‍රට නගන්න. තොටවාටර වාගේ තියෙන ස්වෑන් හැකියාව. මනසේ තිබුණ දේ මතකය නැගෙන. තොටවාට සංජායන කියන ශක්තිය ලැබෙන. තොටවාට අලුත් නිර්මාණ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හරි මාර්තු දෙදස් ධනමේ මාර්තු හය බදාද. ගස්වැල් අම්ඹරමින් සුළඟ හැමවා අවට අඳොර වනා එක පාරටම හයිියෙන් වහින්න ගත්තා. විදුලියලි අහසේවිහිදුනාා මහා හඩින් ගෙරෙව්වා එියට බහින්නවත් බැහැ මාමාගමේ යන්න පාන්දරම සූදා නම් වුණා. මේ මොරසූරණ වැස්සේ කොහේ යන්නද කියලා තාත්තා මාමාගෙන් ඇහුවා. වැස්ස පැව්වාම මාමාගමේ ගියා මාත්්‍යස්කෝලෙ ගියා. දැක්කනේද. එයාට දැනෙන දේවල් එයා ලියලා තියෙනවා පවනි. ඔයාට අත් දින පොතා කනිවාරයෙන් හදාගන්න අද හෙට ඉඳලහරි ශේෂ දේලටික් කරලියන්න මේ වන ගඩාක්ලියන්න බැරිනම් වෙන වෙන විශේෂ දේවලටි හරලියන්න හොඳම දේ ඩයිරියක් තියාගන්න එක රි ඊළඟට මේකත් තලවන්නකො ඒ එකකත් ගුත් ේදාලා තිනවොතමයිදලති නොලට දැල්ලියයන්න ගොඩක් වෙලායන නිසා අපි ඉක්මට අලෝල දාන එ තොටවැට පාඩන් කරගත්යැකි එක හුස්මට ොක්ද දෙක හුස්මක්කින හොදඩට මක තියාගන්න පාඩන් කරගන්න යම් කිසි කාරයක් අවසන් වනතුරු නොනොවත්වා කිරීම එක හුස්මට කියන්නේ එක අලවන්න මේ පේන ෑලි දෙකම අලවන්න. අකුරක් නෑර මොකද අකුරක් නෑර කියන්නේ කිසිවක් අතනුහැර කියවීම සහ කතා කිරීම. අකුරක් නෑර කිසිවක් අතනොහැර කියවීම සහ කතා කිරීම. ඉහේ මලක් පිපුනා. ඉහේ මලක් පිපුන කිය දැඩි සතුටකට පත්වීමයි. රි අනූනවෙන් බේරුුණ මොකද අනූනාවෙන් බේරුව කියන්නේ. යම් විපතකින් යාන්තමින් ගැලවීම. යම් විපතකින් යාන්තමින් ගැලවීම. මොරසූරන වැස්ස. අද මොරසූරණන වැස්ස කියන්නේ අධික වැස්ස අධික වැස් ඔඒ ඔයි විද්‍යටම් පාඩන් කරගන්න ගුරුවත් පො තේවා. ඊල්ලාන්ට හිස්තන්ට ගැලපෙනවා කියය කොට තුින් තෝරාලියන් එක හුස්මට අකුරක් නෑර් ්‍රෞඩ තිකෙන් බලලා එක ලියාගන්න. ඉතාමත් තද වර්ෂාවක් පවතින විට කියයි. ඉතා ඉක්මනින් යමක් කියනව කියවා වසන් වූ විට කියයි. දැඩි සතුවිටදී කියයි සම්පුරයෙන්ම කියවස වුට කියයි. නොසිතූ විට බේරුණු විටදී කියයි දැන් ඒවාරගෙන? ට මේවා අදලා ලියන්න පුළුවන් ඊළඟට අපියනවා මාතෘකාවල් ලියන්න සුබ පැතුම් පතක් සෑදීම සුබ පැතුම් පතක් සෑදීම දවගල තුනව අසරෙත් සාමාන්‍ය සූපැතුම් පතක් හැදුව ඇයි තොට අපි බල ලකුනුත් දුන්න දැන්වෝවට හතරෙ තින සුපැතුන් ප දන්න. එතකොට විවාහගේකට සුබතලා හරි එම ැත්තං උපන්දිනයට සුභපතලා හරි මොහටහරි සුබ පතලවට සුබපැතුම් පතක් හදන්න පුළුවන් හිස් ට ියන්න පුළුවන් පදන වර්ෂ හරි ඉපදුන වර්ෂය දෙදස් කොල හරි දස් දාහයාර ද ද හර යිපදු වර්ෂර් ලියන දදාද දල වර්ශය විභහට පිෙනී සිතින අයකනකට මේලිතිී අපිගේෙමු දෙදස් දාය වර්ශයේ විභහයට පෙනී සිටින පස්ස වන ශේී යිලාට අක්ලාට අල්ලා කලාට විශි්‍ර ජයයක් ලබන්නට අපි ප්‍රාත්ථනා කරම හතරවන සේනය නංගිලා මල්ලිලායික පොදුව එක. ඇයි වෙන කාටහරි උපන්දිනයටට සුප පතල අම්මට තාත්තට ගුර රේකට හෙම හදන්නක් පුුවන් ඇදැ හැමෝම නිවාඩු කාලේ උපන්දින සුපැතුම් පතක් හදල තියා ගන්න ඒකයිතකොට පන්ති පටන් ගන්නකොට ගන්න අපි ඒ එක බල ලුණු දෙවා. අපි බලමු හදල තියෙන උපන්දින සුපපැතුම් පතක් සුප උපන්දිනයක් වේවා ඔන්න තියන එක වම් පැත්තේ ඔන්න දුණු පැත්තේ තවත් එකත්ති සුභ උපන්දිනයක් වේවා පලනිෙක ගුරුමෑණියන්ට අරගෙනම් පේවාඩුවයි සුභ උපන්දිනයක් වවා න්න තව පියානන්ට පුදමි තුතිකුසුම් දෙකක් නේද තියනවා මෙන්න තාවකත් තියෙනවා සුභ උපන්දිනයක් වඒවා ගුරුමෑණියන්ට සුභ උපන්දිනයක් වේවා ගුරුමෑනියන්ට කිය තවකත් තියවා හොඳයි ඊළඟටපියෙන් එනවා ඔකළගේ අච්චු පොතේ තියෙන පාඩමක් පොත්කුරුල්ල කියන පාඩමේ ඒ ගීතයට එනවා ඒ පොඩි ගීතේ තියෙන ප්‍රශ්නටිකටත් යොමුුවනො මේ අවස්ථායි අපි හිමින් ගයනා කරල බලමු ඉස්කෝලේ නිවාඩුවට කොත්සාපුුවේ පොතින් පොතට පියබායමි හරි සැහැල්ලුවේ තාත්තාගේ කොටුකමිසේ උඩසාකුවේ බර අඩුුවෙනවා දැක් කම ඇති කියයා හිතේ බර අඩු වෙනවා දැක්කම ඇතිකයා හිතේ පර ස්කෝල නිවාඩුවට ඔන්න පොත්සාපොට යන. ඉතින් පොත්සාපපුට ගිහම් මොකද ඔයාය කරන්නේ මේ පොත් පෙරල පෙල්ල බලබල බලබල හරිවේගෙන් සැහැල්ලුවෙන් පොත් මේ පොහන්ද මේ පොහොඳද මේ පොත්හොඳද කියලා පිහා ගෙන වගේ යනවා. ඉන් ගහිෙල පොත් ගොඩක් ගන්න තට තාත්තගේ කොට්ටුමි ඩුසාක් වේ බරහඩුවන එකක මොකොද කියන්නේ. ත්තගේ උඩසාක්වය සල්ලි තිනවන තෙ දැන් යාම මේ පොත් ගොඩ ගතහම අර සල්ලි ගොඩක් තාතර වීදම් වෙනවා. එතකොට තාතගේ සාකය බරටික අඩුවනෙන සල්ලි අඩුවුවකි නේතමයි කියන්න. හරි ඉළඟට ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ පොතින් පොතට මංගිය දුරදුටු කෙනෙකු නැති. කවී රචනා කතාගීත ලියූ කොලගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතිේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇති ඇතෙක් බරට ල තෑගි ලැබුණ පොත් ගොඩක් ඇති ට තෑගිත් ලැබුණලු ලොකු පොත් කන්දරාව ගොඩක්. එතට පොතින් පොතට මෙයා ගියදුර දදු කෙනනුක්ත් නැල දැම පොත්කිවනනි මිනිු කිින් ෙත්නැති දරිද පොත් කියවෝන ම දකින්නෙ නෑ ති අමතාතන සමහට දැකි. ත කාවීර් රචනා කතා ඒ ගීත ඔක්කොම ලියූ ගොඩා පොත් තියෙනවලු නමක් ඇතත් නැතත් කියවූ පොත් මතක තියෙනවලු දෙන්න පොතේ නම මතකත් නෑ නමුත්තව ඒවා එයට මතකයිලු ඉළඟ පොතයි නෙත්තයි අතයි හිතයි එකට එක් වෙලා ඇදේ වැටී පටුවේ ඇදී පොලවේ වැතිීරිලා. සෙවනේ මල් සුවන්දේ හීනයක් වෙලා පිටු අතරින් ඉගෙල්ලෙමි පොත්කුරුල් එකකුවෙලා පිටු අතරින් ඉගිලෙමි පොත්න්කුරුල්ුලා පොතයි නෙතයි අතයි හිතායි එකට එක් වෙලා මේ මේ කියන පොත්ත ඇස් දෙක අත්ත හිත ඔක්කොම එකට එකකතු වෙලා තමයි මේ පොත කියවන්නන්නේ තොර මේ පොත් කියියෝනො ඇදෙ වැටිල පොවේ වැඇතිරිලා කුටුවේ ඉඳල්ලා තුරු සෙවන ඉදල්ලා මල්ගස් මල් සුවන් දෙන්න තැනක ඉඳගන්න මනික හීනෙෙන් වගේ අර පොත්තට සම වැදිලම මේ කියන තොට පිටු අතර නිගලෙන පොත් පිටු අතරින් බල බල අර පොත්කුරුල්ලෙකු වෙලාගේන මේ ද අපි කියන පොත් ගුල්ල කියල පොත්තොට ඇලිගලිය ඉන්න කියෙන තොට පොත්කරල්ල කියන්නේ මේක පොත් පෙල්ල පෙල්ල පෙල්ලබෙල්ල ගොඩායක් පොත් කියවන කියෙනට කියන මේක පොතිින් පොතර කියෝ කියෝ යන කියෙනට කියන පොත්කරල්ල කියලා පිටු පෙල්ල පෙල් යන කියෙනට හොඳයිවිපපුලි නිරෝෂණී හෙට්ටියා රච්චි මහත්මියගේ සතු කෝච්චේන්තමයි මේ කොට සරන්තියෙන්නේ ඉළඟට මේක තියන ටික ඔයාට අලෝගන්න පුළුවන් මේ කොලේ කවේ රසේ ඉස්මතුවන පරිදි අන්ර්ගතය පැහැදිලි කරන්න කියවන දේශවුන් සමග සාකච්ඡා කරන්න එහි පොත්කිවීම ස්වාධන කාරයක් බව හහි රස්වත් භාවේ පොත්කිවීමේ රුචිය ඒ විෝධ ංශයක් බව ඉස්මතුවන පරිදි සාකච්චාව මෙහෙවන්න කියන කවි ඇසුරෙන් සරල ප්‍රශ්න කිහිපයක් කසා පිටතුරු ලබාගන්න කියන. ලමයා පාසල් නිවාටුවට යන්නේ කොහේද කියලා හනෝ. එතොට ඔයාකට උත්තරේ ලියන්න ඕන. පොතින් පොතට පියීමබ යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා හනෝ. ඒක උත්තරැල්ලියන් තක් බරට තෑගි ලැබුණේ මොනවාද කියලා හනෝ පට පුලුවන් ඒකටත් තුත්තරැල්ලියන්න එතොට මේක ඇල්ලත් තලෝගන්න. ඊට පස්සවාට දීලා තියනවා කවි සම්පූර්ණ කරන්න කියලා රෑ අහස ගැන? එතොට ඔට පුළුවන් යට දාලතිී නව අඳුරණැසේ එලියගෙනෙ සඳනැගයි මල්වාගේ කියලා එතොට මේකත් අලවන්නක දැ ඒ කොටස් හතරෙන් ගැලපෙන එක දාලා ඔයා දැන් මේක පුරුවන්න තියෙන්නේ. ඉරබැසයයි සඳනැග ඒ තරු බැබලේ රෑආහසයි අන්නේ වගේ තමන් ගැලපෙන එක දාලා මේක සම්පර්ණ කරන්න ඕන ගුරුවත් පොතේ තියනෙ එකක් හිති මේ පොඩි කවිහෙම ලියන්නේ නෝ මේක කට්ට පාඩං කරගන්න ඕන හරි අපි ලබන සතිය බලමු ලිවපුූයේවා ලියා ගැන තියාගන්න දැන් ඕෝගල්ලන්න සිුවෙනවා හගල්ලන්ගේ කොටුල් සියර් පොට ගන්න ගනිත පාඩම සඳහා දැන් ඒකත් මං හිතනෝ ළඟ තියාගෙන ඇති කියලා තියාගෙන තියෙන්නෝන එනම් මාතුෘගවල්ලියන්න පරිමාව හා දහරිතාව අලුත් පිටුවක් කරල්ලියන්නන්නේ දනවත්වපු තැනි පරිමාව හා දරිත පරිමාව කියන්නේ ඇත්තරම මොකකට හරිල්ලන ප්‍රමාණය ධාරිතාව කියන්නේ දරුව ඒකම තමයික ගනිත වචනය වොලිියුම් එක එමනැත්තන් ඉදිරිසිකොත් කැපෑ සිටියක අල්ලන ප්‍රමාණය හරි මාතතුගවට රක්ගහන් ගනම් පොත ගන්න ගනම් පොතෙලියන් පරිමාව හා දහරිතාව රි දැන්මං කියවනකොට ලියයන්. යම් කිසි භාජනයකට යම්කිසි භාජනයකට අල්ලන දියර ප්‍රමාණය යම් කිසි භාජනයකට, அல்லන දියර ප්‍රமானය யම්කිසි භාජනயකට அන ர ප්‍රமானය பරිமாාවහෙවத்து பරිமாාවහෙවත් දහරිතාාව ලෙස හැඳින්வே. හෙවත් දහරිතාව ලෙස හැඳින්වේ. යම් කිසි භාජනයකට අල්ලන දියර ප්‍රමාණය පරිමාව හෙවත් දහරිතාව ලෙස හැඳින්වේ. මිලීලී මුලිම තරුවත්දාල යන්න ගන්න. තරුවත්දාන්න කුඩා ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා කුඩා ද්‍රවප්‍රමාණ මැනීම සඳහා මලීලීර් භාවිතා කරයි ලියන තරුවත්දාලා කුඩා ද්‍රවප්‍රමාණ මැනීම සඳහා මලීලීටර භාවිතා කරයි හරි වෙහරි කුඩා ද්‍රවප්‍රමාණ මැනීම සඳහා මිලීට භාවිතා කරයි ැ ඔයා දන්නවා ඇත්තටම තේදය කරන හැන්ද මේ තේ හැන්දර තියෙන්න්නේ මිලිලීට පහයි තොට ඉතා ගුඩා ප්‍රමාණයන්නේ තේහැද මේ සහැද ගත්තෝ තේටවඩා දෙගුණයක් ලොකුයි ඒකට තියනෙන මිලිට දහයක් තොට මිලීලීට කියන්නේ සමලියන්න මිලලීටර සමානයි එ එ දැ තො මේ සම්මත සංකේත කියලා ජාතියක්ත්තියනවා දරුවෝ දැ මේවා ඉංග්‍රිසි භාෂාවට හැරවූ හම ඉංග්‍රරිසි භාෂාකයන මිලීටස් කියලන ොට ඒ එම්ල් ලකුරු දෙග තමයි දාලා තියෙන්නේ ඉ මිලිලීර දහක් ලීටර එකයි එකත් ලියන්නේ ඇ මිලී දහ සමානයි ලීටර එකයි මිලලීර දහ සමාන ලීටර එකයි දාහයි එමල් සමාන එකයි එ දාහයි එ සමාන එකයි එ එතු ලීට්‍රයක් ප්‍රමාණය ඔයා හිතා ගන්න ඕන සාමානය ඔයා ස්කෝලය ගෙනියන වතුරබෝතලේ බොදුරට ලීටයක් වගේ දයන ලීට තුන්කාල තියෙන්න්නත් පුළුවන් ලීට තුකාලක් ලීට්‍රයක් තර දයනවා අ පැණිබීම බෝතල් තියෙන ලොකු මෙ එකා කියලා අන්න එකක තියනෝ ලිට එක හමාර එක හමාරෙව තියනෝ හොඳයි අපි බලමු තේ හැන්දක ප්‍රමාණය පහයි එ එන ලියන්න තේ හැන්දක ප්‍රමාණය පහයි එ සමානයි පහයි එ හැන්දක ප්‍රමාණය සමානයි පහයිML එවගේ මේස හැන්දක ප්‍රමාණයස හැන්ද ප්‍රමාණය සමානයි දහයයි MML මේස හැදක ප්‍රමාණය, සමානයි දහයයි MML, බීම බෝතලයක ප්‍රමාණය. බීම බෝතලයක ප්‍රමාණය, සමානයි තුන්සිය පණහයි MML, බීම බෝතලයක ප්‍රමාණය, සමානයි තුන් සය පණහයි එ තොට අපි බලමු නැවත තේ හැන්දක ප්‍රමාණය පහයි එල් මේ සැහැන්දක ප්‍රමාණය දහයයි එ බීම බෝතලයක ප්‍රමාණය තුන් සය පණහයි එ. එහනම් පිදැන් යමු ඔයාගේ අච්චුපොතය තියෙන කොලයක් තියරණ ොතන දැන්දීලා අන්න. ඒ කොලේ ගාටවෝය දැන්ගේ කු ඉරිවලින් කා ඉරලන්න තියෙන කලු ඉරිවලින් හ දැන් ඒක අලවන් දැ ඊළඟ දවස මේට උත්තර දන්න ඕන තේ මිලි මේක තියනවා මිලි දෙසයි මිලිට ආයමල් දෙය ඉළඟට තීන්ත එතට ලන්න තීන්ත බෝතලේ අටසීයි අටසීයි එම්මෙල් හරි ලේසි දැන් අලවන් කිරි කිරිත් බලන් දෙසිය පනහය එමල් අර්කටත් දන්න ඉළඟට පොල් තෙල් පොල්තෙල් කොච්රද පොල්තෙල් තින නමසිය හැත්ත පහක් එන ලියන්න මිලිට නමසිය හැත්ප පහ රක ියන්න නසි හත්තපහයි එමල් ඉළඟට ගම්මිලි සේසි පහයි කසිසි පහ එමල් ඊළඟට ජලය ජලදීලතින මලි පන්සයක් ලියන්න පන්ස අයි මිලි පන්සියි සංකේත භාවිතයෙන් පන්සිී අයි එමෙල් එයා ඒ කොලේ අලෝලා ඒවා හිස්තැන් පුරුවන් න ලබන සති අප උත්තර තොට රතු පෑන ත් ළඟ ති ගන්න ත රිර දනො ඒවාගේ ඊළඟට පිරිසසි කෝපේ මිලිර දෙසී අයි දෙසිී ඊළන් ජෑම් බෝතලය පහත එක්වෙන භාජනෝටල්ලන ජල ප්‍රමාණ ිනිුම් සරාවකින් මැන මිලි රල් න්න තක් ජම් ෝත ත් මිලි ොච්ර දනෝ දෙග කියලා අර කඩෙන් ගන්න පුළුවන් පො මනිු සාරාව ජෑම් බෝතලේ පිරෙව්වා දැම්මාඒකට ප්‍රමාණ ලව එච්චරයි ෝප වතුරෙන් පිරවවා දැම මනිු සරාවට ප්‍රමාණ ලි්වාව වතු්‍රර බෝතලය ගත්තා වතුර පිරෙවවා මනිු සරාවට දෙැම බැලවා වීදුරුව ගත්තා වීදුරුවත් වතුර පිරවවා මිනුස සරට දැම බැල්ලවා ලිව්වා දැන් හෙම නිු සරක් අරගෙන තියාගෙන මැල්ලක් පිල් කරන්න ඉළඟටත් දෙනෝ බඳුන කෝප්පය සිතූ සංඛ්‍යාවයි සැබෑ සංඛ්‍යාවයි. තැන් කෝප්පේ ඔයා හිතන මිල්ලිට කොච්චරද ? විතනො ආහාරසීයයි කියලා ඊළඟට මිනුම් සරාවට දාලා මැල්ල බලනො සැබෑ පරිමාව දැක්කනේද ඒවගේ කර කුඩාබිීම බෝතලෙත් එහෙමයි කිරිටින් එකගත් එහෙමයි පොල් කටුවත් එහෙමයි ගම්බෝතලයක්ත් එහෙමයි ඒවගේ මේක දීල්ලති නො ලිටට මිලිට දාහයි කියලත්ත දැම්මටිකත්ව ය කරන මිලිලීට ොලිල්ලයන්න දැන් දෙකයි එල්න්නේෙ තොර දෙකයි එල් කිවූ හාම ලිටට මිල්ලිට දාහයින එකත් දාහනන් දෙකත් දෙදහයි අතක් හද්දහයි පහක් පන්දහයි නවයක් නව ද හර ලේසි ඉලාන්නි නොලීටරොලෙල්ලියන් මලිට දහක් කියන්නේ එකයි එනන් දෙදහක්කිවොත් දෙදයි දෙකයි තුන්දහක්තිය නො තුනයි හයදහක් කියන්නන්නේ හයයි ලීටර් අට දහක් කියන්නේ අටයි ඉලාට කින මිලීට්‍රෝ නිෙල්ලියන්න දෙකයි එල් තුන් සියයිමල් දෙකයි කියන දෙදහයින හමෝදලීටට ලිට දාහයි දෙකයි ගැන දෙදාහයි දෙදාහට තුන් සියද්දන්න දෙදහස් තුන් සියයයි ට හයයි එල් නමස සිියම්මල් ගැන හය දහස් නම සියයයි අන්නේ ආකාරයට ඔයා උත්තරෝ කොමලියන් ඕන. හරි. එහෙමනං අදට අපි මේ වැඩසරහන සමාප්ත කරනවා. නැවතත් ඔබට උගන්නන වැඩසටහන පවත්වන දවස ඕගලන්ගේ අම්මලට මම නිවේදනය කරනවා. මොද දෙමාපියෝ වැඩටයන් ඇැති දවස්ොලත තමයි මේ වැඩසරහන අපි ගෙනෙන්නේ එහෙමනං සැම දෙනාටම. නිරෝගිමත් සුබදිනයක් වේවා කියල පතමින් සලු දෙනාට දළදා සමජු පතමින් මම මෙතැනින් නිහන්ඩ වෙනෝ ලබන සසතියේ නැවත අපි හමුුවයනවා. අයිබෝන්.